1972 ඇප්‍රේල් මාසේ 7 වෙනිදා අපේ ප්‍රේක්ෂකයෝ සිංහල සිනමාවට ලැබි ප්‍රේක්ෂකයෝ බොහෝතරයක් මර්ධානේ ගාමිණී ප්‍රමුඛ සීමා සහිත සිනමා සමාගමගේ චිත්‍රපට පෙන්වූ සිනමා ශාලාවට ආරෝප වෙන්නට ගත්තා. උදැසන ඉඳන් ඒ අලුත් චිත්‍රපටයක් තිරගත වීමට ආරම්භ කරපු නිසා මේ පෝස්ටර් එක අම විශාල පෝස්ටරයක් තිබුණා. ගුවන් යානයක් පිටිපස්සේ තිබුණා. ගාමිණී ෆොන්සේකා පිස්තෝලයක් රැගෙන තිබුණා. චිත්‍රපටය එදත් සූර්යා අදත් සූර්යා. එසේ තිරලෝක චන්දර් නිර්මාණය කරපු තිරුඩන් කියන 1969 අවුරුද්දේ ආපු ශිවාජි ගණේසන් KR විජය රංගපාපු චිත්‍රපටය තමයි ඇසුරෙන් තමයි එදත් සූර්යා අදත් සූර්යා නිර්මාණය වුණේ. හැබැයි මේ චිත්‍රපටය වෙනින් කවුරුත් නොවේ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. මේ නිසා දෙමළ චිත්‍රපටයේ කතාව ගත්තට මේ චිත්‍රපටය ලෙනින්ගේ අනන්‍යතාවය ප්‍රකට කළ ඉතා අපූර්ව චිත්‍රපටයක් වුණා. මේ චිත්‍රපටයෙන් තමයි මුලින්ම ලෙනින්ව හඳුන්වා දෙන්නට ගත්තේ වෙනින් කවුරුත් නොවේ ලෙනින් මොරායස් කියලා. මේ වාක්‍ය ලිව්වේ ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර විසින්. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙම ඒ යුගයේ තිබිච්ච චිත්‍රපට වලට වඩා වෙනස් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක නාමාවලිය සිහිපත් වෙන සෙවන අලි වල නර්තනයක් තිබෙන ජවනිකාපලි. ඊට පස්සේ තියෙන්නේ විලි හෙවත් බොස් ඒ කට්ටියට කවුද පහර දීලා. හැබැයි කියන ගාමිණියාවම මේ ප්‍රශ්න විසඳයි කියලා. ගාමිණී එනවා හිරදඬුවමකින් පස්සේ හිරගෙදරින් එළියට කළු පාට ටී-ෂර්ට් එකක් දාලා සංග්ලාසයක් දාලා එන්නේ. ඇවිල්ලා එයාගේ පරණ කණ්ඩායමට කියනවා මං ආයේ මේ කට්ටියට එකතු වෙන්නේ නැහැ කියලා. මම මගේ හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලා. කොහොම වුණත් යනකොට බොස් නැත්තම් විලි කියනවා ගාමිණී කවදා හරි මං ගාවට එන්න වෙයි කියලා. නමුත් ඒක අහන්නේ නැහැ. ඔය ලොරියක් කුලියට අරගෙන ඒ ලොරිය වැඩ කටයුතු කරමින් ලොරියක් ණයට අරගෙන ජීවත් වෙන්න හදනවා. ඔකට හොඳ යාළුවෙක් ඉන්නවා. මේ යාළුවත් එක තමයි දෙන ජීවත් වෙන්නේ. එක දවසක් මෙහෙම ලොරිය යද්දී තරුණෙක් මේ ලොරියට නැගිනවා. හැබැයි තරුණයත් එක්ක ගිහිල්ලා එළි වෙලා බලනකොට තරුණෙක් නෙවෙයි තරුණියක්. ඒ ගෙදරින් පැනලා ඇවිල්ලා. තරුණිය තමන්ගේ මාමාගෙන් බේරෙන්න ඇවිල්ලා මාමාව ගාවට ගෙදරට ගියාම ගාමිණී තේරෙනවා මේ තරුණයා තමන් බේරෙන්න තමයි එළියට ගියේ කියලා. අවසානයේ ඇයව එක්කන් ගිහිල්ලා විවාහ වෙනවා. හොඳින් ජීවත් වෙනවා. දරුවෙකුත් හම්බ වෙනවා. හැබැයි එක අර සතුරු කරදර එකින් එක එනවා. ලොරිය ගිනි තිනවා. නායකයාරුව ඔහු පස්සේ පන්නනවා. නැවත පලිගන්නට යන්න සිද්ධ වෙනවා. පලිගන්නට යන්න කලින් ඔහු ගැන පරීක්ෂාවෙන් ඉන්නවා පොලිස් නිලධාරී. මේ පොලිස් නිලධාරියා මේ පැරණි චණ්ඩියාට බොහොම ආදරේ. ගිහලා පොලිස් නිලධාරී හම්බෙලා ගිහලා කියනවා මම ආපු පරණ රස්සට එන්නේ. යන්නෙත් වැය. අර විදිහට ටී-ෂර්ට් එකයි සංග්ලාස් එකයි දාගෙන පොලිස් නිලධාරියා කියන්නේ කියනවා මම ආපහු යනවා කියනවා. පොලිස් නිලධාරියා කියනවා ගැමිණී එක නීතිය කියලා එකක් තියෙනවා. ගැමිණී හැරෙනවා. ගැමිණී තමයි මේ චරිතේ නම හැරලා කියලා. ක්ලෝස් අප් එකක කියන මෙන්න මෙහෙම. ඉන්ස්පෙක්ටර් මේ කෙහෙම්ම නීතියක් ගැන කතා කරලා මම මගේ නීතිය මගේ දරුවගේ ජීවිතය ගැන හොයනවා කියලා. අවුරුදු 25කට පස්සේ මේ චිත්‍රපටය නරඹන විට බොරල්ලේ ඔරිට් සිනමාලේ මුල් වතාවල තිබුණු විසිල් එක ඒ විදිහටම නැවත අසන්නට ලැබුණා. මේ අතරත් ජනප්‍රිය සිනමා කෘතියක් එදත් සූර්යා අදත් සූර්යා. මේ චිත්‍රපටයේ අවසාන ජවනිකාපල රූපගත කරලා තිබෙන්නේ ලේක් හවුස් ආයතනයේ පුවත් පත්තර කඩදාසි ගබඩාව ඇතුලේ. අපිට මතකයි පත්තර රෝල් ගහපු විශාල රවුම් තිබෙන විශාල පත්තර රීල් උඩ තමයි ඒ ෆයිට් එක සිද්ධ කරලා තියෙන්නේ. ලෙනින් මොරායස්ගේ දක්ෂතම අධ්‍යක්ෂණයකින් යුත් චිත්‍රපටයක් ඔහුගේ නිර්මාණාත්මක මාධ්‍යක්ෂණ වලින් එකක් තමයි එදත් සූර්යා අදත් සූර්යා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය. මේ චිත්‍රපටයේ විජය කුමාරතුංගත් වලිනානායක කරත්තාම කෙටි චරිත දෙකක් නිරූපණය කරනවා. කොහොම වුණත් චිත්‍රපටයේ ශක්තිය ගාමිණිත් මාලනිත් සෙනාධිර රූපසිංහ ඇන්තනි සී පෙරේරාත් එච්.ඩී. කුලතුංගත් කියන කට්ටිය. චිත්‍රපටයේ රූප රචනය ඉතාම ස්තරම් රූප රචනයක්. ඒ වගේම චිත්‍රපටයේ ආපු සියලුම ගීත අතිශය ජනප්‍රිය. ප්‍රමතක ඇති මේ චිත්‍රපටයක ජවනිකාව හහාහර හඩයි රූපේ ගීතේ රූපගත කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ පසුතලය හදලා තියෙන්නේ
ඊජිප්තුවේ නැත්නම් මිසර පිරමිඩියක් ගන්න. එතන ඉන්නවා ඔටුවකුත් ගෙනල්ලා ඉන්නවා. හැබැයි විජය ස්ටුඩියෝ එකේ තමයි චිත්‍රපටය රූපගත කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයත් එක්ක අලුත් නිෂ්පාදකවරයෙකු දොරට වඩිනවා. ඔව්, සරත් රූපසිංහ. එවන විට හතර දිනාම සූරය චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණයකට, දැන් මතකද චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණයකට නිල් රූපසිංහගේ සොහොයුරා. ඔහු සරත් රූපසිංහට පසු චිත්‍රපට රාශිය නිෂ්පාදනය කළා. මේ චිත්‍රපටය ආපු ගීත අතිශය ජනප්‍රියයි. හැබැයි මේ හැම ගීතයක්ම ඉන්දියානු හින්දි චිත්‍රපටවලින් උපයෝගී කරගත්තු ගීත. ද උදාහරණයක් හැටියට කිව්වොත් ලතා වල්පොල ගායනා කරපු මේ සුබ උපන්දිනය කියන ගීතය ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල් සංගීතවත් කරපු නයිට් ඉන් ලන්ඩන් චිත්‍රපටයෙන් තමයි උපයෝගී කරගෙන තිබුණේ. අන්මිලෝ සජ්ජනා චිත්‍රපටයෙන් උපයෝගී කරගෙන තිබුණා හහා හැඩයි රූපි එම්.එස්. ෆර්නාන්දෝ ගායනා කරපු ගීතය. ඒ වගේම ජෝතිපාලනත් ඇංජලිනි ගායනා කරපු කොයියන්නේ බඳනලවාලා ගීතයත් සුදුපාට මීදුම් ගලාලා කියන ගීතය එන්නේ ශංකර ජයකිෂන් සංගීතවත් කර ජුග්ගය ආස්මාන් ගීතය. හැබැයි සුදුපාට මීදුම් ගලාලා ගීතය ඔරිජිනල් ගීතය අයිති වෙන්නේ එල්විස් ප්‍රෙස්ලි රඟපාපු ඉන් අකපුල්කෝ කියන චිත්‍රපටයට. එයි ආපු ප්‍රෙස්ලි ගායනා කරපු මාගරිටා කියන සුප්‍රකට ගීතය තමයි හින්දියට ඇවිල්ලා එතනින් සිංහල භාෂාවට එන්නේ. 1-2-3 බේබි ගීතය කිස්මත් කියන හින්දි චිත්‍රපටයේ ගීතයක්. ඒවා එකක්වත් හින්දි වුණාට අපිට අපේ බවට පත් වුණා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ සරත් රූපසිංහ, කැමරා අධ්‍යක්ෂණය සහ අධ්‍යක්ෂණය වෙනින් කවුරුත් නොවේ ලෙනින් මොරායස්. කතාව සහ දෙබස් ලිව්වේ ආරියරත්න කහවිට, තිරුඩන් චිත්‍රපටය ඇසුරින්. සංස්කරණය කළේ බර්නාඩ් රෙජිනෝල්ඩ්, සංගීත අධ්‍යක්ෂණය කළේ එම්.කේ. රොක්සාමි, ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර. ගීත හතක් ඇතුළත් වුණා. සුදුපාට මීදුම් ගලාලා එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් කුරුතල ගායනා කළා. කොයියන්නේ බඳනලවාලා එච්.ආර්. ජෝතිපාල ගායනා කළා. හහා හැඩයි රූපේ එම්.එස්. ප්‍රනාන්දෝ සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළා. 1-2-3 බේබි එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළා. ලතා වල්පොල ගායනා කළා මේ සුබ උපන්දිනයේ ගීතය සහ මා පාවී යයි කියන ගීතය. ඒ වගේම ජෝතිපාලයන් සහ ඇන්ජලින් ගායනා කළා ආදරයෙන් වෙන් වීලා කියන ගීතය. චිත්‍රපටයේ නාමාවලිය නිර්මාණය කළේ ඒ.ඩී. රංජිත් කුමාර, කලා අධ්‍යක්ෂණය කළේ ජේ.ඒ. වින්සන්ට්, සටන අධ්‍යක්ෂණය කළේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සහාය අධ්‍යක්ෂණය කළේ ඇන්ටන් ග්‍රෙගරි, නැටුම් නිර්මාණය කළේ හෙලන් කුමාරි, ගාමිනි ෆොන්සේක, මාලිනි ෆොන්සේක, සෙනාධීර රූපසිංහ, සෝනියා දිසානායක, ඇන්තනි සී. පෙරේරා, හෙලන් කුමාරි, එච්.ඩී. කුලතුංග, බාබ්‍රා ප්‍රනාන්දු, බේබි සුරේඛා ප්‍රනාන්දු, සම්පත් ශ්‍රී නන්දලෝචන, ලයනල් ධර්ණියගල, බන්දු මුණසිංහ, එඩී ජූනියර්, පියදාස විජේකෝන්, මයිකල් පෙරේරා, අග්‍රා සජීවනි, පර්ල් වාසුදේවි, ශාන්තිලේකා, බී.එස්. පෙරේරා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එඩ්නා සුගතපාල සමග විජයකුමාතුංග සහ වලි නානායකාර මේ චිත්‍රපටයේ ආරාධිත රංගපෑමක යෙදුණා. ගාමිණී සිනමාහලත් සැෆයාරු සිනමාහල ඇතුළු සිනමා ශාලා වල ආරම්භක ප්‍රදර්ශනය කළා. දවස් 100කට වැඩිය මේ එදත් සූරයා අදත් සූරයා දිරගත වුණා. අදරා ඒ චිත්‍රපටය නරඹන්නේ එදත් සූරයා අදත් සූරයා. වෙනසක් නැහැ.